නරමදා ප්ලීස්. අනේ නේ වයිබ් එක දෙච්චර සුබ නෑ. ඉතින් වයිබ් එක මට කොමදාක්වත් සුබ නෑ මෙයාගේ. මෙයාගෙන හොඳට මට මෙහෙම රස්නේ වදිනවා. හරි මේ හා නමර චූටි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයාවිල්ලා ස්ටේජ් පර්ෆෝමර් කෙනෙක් නේ. ඔයා ඇඳුම් වලින් ඔයා ෆියර්ල ස්ටේජ් එකේ ඔයා එක්ස්පෙරිමන්ට් කරනවා. ඔයා වගේ අමුතු දෙයක් දෙන්න හදනවා. එතකොට ඔය එක්ස්පෙරිමන්ට් කරන අතරතුර ඔයාට බය හිතෙන්නේ නැද්ද මේක කොහොම ප්‍රේක්ෂකයා වැළඳ ගනීද, මේකට කැමති වෙයිද අකමැති වෙයිද කියලා වට එක පොඩි බයක් එන්නේ නැද්ද? ඒ කියන්නේ සිම්ප්ලි අපිට ගොඩක් කියන්නේ හොඳ වගේම සමාජලාට හේට් එකක් එනවා. ඉතින් අක්කි කියන එකේ දැන් මට ගන්න තියෙන්නේ මිනිස්සුන්ගේ හේට් එකට මම බය වෙනවද ලයික් මොනා හිතයිද එහෙම කියලා. අතරම මෙහෙමයි මේක සිංගර් කෙනෙක් වෙනවා කියන එක මගේ ඩ්‍රීම් එක. එතකොට ඒ ඩ්‍රීම් එක ඇතුලේ තියෙනවා ලොකු ගොඩක් දේවල්. දැන් අර කවුරු හරි කෙනෙක් දකින්නේ ගොඩක් වෙලාවට අර ඒ විනාඩි 20 හරි 30 හරිනේ. නෑ ඒක නෙමෙයි. බට් මගේ මුළු ලයිෆ් එකම මම මගේ වයසත් එක්ක හුමාරක් හරි වේවා. මගේ මං රැට නිදා ගන්නෙත් මේක ගැන හිතලා, ඇහැරෙන්නෙත් මේක ගැන හිතලා. මේක මගේ ඩ්‍රීම් එක. එතකොට ඒක ඇතුලේ මට හැම වෙලේම ඕන උනේ පර්ෆෝමර් කෙනෙක් වෙන්න. මං මට ඕන උනේ කියන්නේ මට සිංග කරනවත් එක්ක මට ඕනේ පර්ෆෝමර් කෙනෙක් වෙන්න. එතකොට සමහරක් අය ඒක තාම මං හිතන්නේ නැහැ ඒකට රෙඩි කියලා. මං කියන්නේ අපි කමෙන්ට්ස් වලින් එහෙම මම දැක්කම අර මම එහෙම රියැක්ට් කරන්න යන කෙනෙක් නෙමෙයි මට මොන දේ කිව්වත්. මොකද අක්ක දැන් අපි මාකර ස්ටෙප් එකක් තියද්දී මගේ ඔළුවේ නැත්තම් මම මොකද්ද කරන්නේ කියලා කට්ටිය බනෙදි මට කියන්නේ බය හිතෙන්න පුළුවන්. අයියෝ අපරාධේ මම මේක කරේ, මං ඇයි මේක කරේ කියලා. බට් මම කියන්නේ මේ අද මේක ඇඳන් ගිහිල්ලා හෝ මොනා හරි ෆැෂන් එකක් හරි මේක කියලා මේ මම නිකන් හිතලා යන්නේ නැහැ. මට තියෙනවා මගේ ෆියුචර් එක මම දකිනවා. ඉතින් ඒ ෆියුචර් එක මං හිතන්නේ ගොඩක් අය මට කමෙන්ට්ස් වලත් මම දැකලා තිනවා. ගොඩක් අය කියන්නේ මට ගොඩක් හොඳ, මට ජෙනුවින්ලි ආදරයයි ඉන්නවා. ඉතින් මං එතනට ෆෝකස් කරනවා. මං හිතන්නේ කට්ටිය කියනවා කියලා තිනවා මෙයා තමයි මේක පටන් ගත්තේ මෙහෙම මේක කරන්න කියලා. හැබැයි මං හිතන යාළම දවසක හරි ලස්සන විදියට මෙයා තමයි මේක පටන් ගත්තේ වගේ තැනකට කියයි කියලා. ඉතින් මේක මං ආස විදිය. ඉතින් ඒකට ආදරයයි ඉන්නවා හින්දා මං වාව් ඔයා කතා කරන විදිය I'm so happy. මට දරාගන්න කන්න කන්න වෙක්කන්න වෙක්කන්න මරියා බැලේ